අයිබෝන් දුවේ පුතේ එහෙනම් තවත් අලුත් දවසක ඔන්න අලුත් ගණන් පාඩමකින් ඔයාලත් එක්ක මං හමු වෙනවා. එහෙනම් අද දවසේ අපි කතා කරන්නේ මුදල්. මුදල් කියන්නේ වැදගත්ම දෙයක් නේ. හරි. මුදල් පාඩමේ උන් ශිෂ්‍යත්ව විභාගෙට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා සහ එනවා. වතුර බෝතලයක මිල රුපියල් 890 අර මූලික ගණිත කර්ම හතරෙන් තමා මේකටත් එන්නේ ගැටලු. වතුර බෝතලයක මිල රුපියල් 890 කි අශේන් ළඟ තිබුණේ රුපියල් 1000 නෝට්ටුවක්. එහෙනම් අශේන් ළඟ තිබ්බා රුපියල් කීයක්ද? 1000ක්. ඊට පස්සේ ඔහු එය වෙළෙන්දාට දීලා 890 බෝතලයක් ගත්තා. එහෙනම් වෙළෙන්දාට අශේන් ඉතුරු ලෙස කීයක් දුන්නා? 1000ක් දී 1000ෙන් 890ක් අඩු කරන්න ඕනේ. ලේසි. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. මෙතන බෑ 10ෙන් 9ක් 1යි. මෙතන තියෙන්නේ 9ෙන් 8ක් 1යි. කියද දුවේ පුතේ? රුපියල් 110යි. මේ ලේසිම අවස්ථාවේ මේ ගාන රුපියල් 110යි. හරි. සහල් කිලෝ එක මිල රුපියල් 200යි. ඔන්න ටිකක් අමාරු ගානක් ඈ. හරි බලමු. සහල් කිලෝ එක මිල රුපියල් 200යි. පරිප්පු කිලෝ එක මිල රුපියල් 220ක්ද? තේකොළ ග්‍රෑම් 250ක මිල රුපියල් 160ක්ද විය? මාළනී කඩේට ගිහිල්ලා හාල් කිලෝ 5යි. හාල් කිලෝ එකක් 200 නම් 200 ව 5ක් සමානයි කීයද රුපියල්? 200 ව 5ක් රුපියල් sorry 220යි පුතේ. මෙතන නෑ 200යි. 200 ව 5ක් රුපියල් 1000යි. හරි රුපියල් 1000යි සත නෑ. පස්තරම් බින්දු විඳයි පස්තරම් බින්දු විඳයි පස්තරම් 2010යි රුපියල් 1000යි. පරිප්පු අරන් තියනවා. පරිප්පු කිලෝ එකමාරක්. ඔන්න පරිප්පු කිලෝ එකමාරක් කියන්නේ පරිප්පු කිලෝ එකක් කීයද? පරිප්පු කිලෝ එකක් 220නේ. එහෙනම් මොකද කරන්නේ? 220 ගුණ කරනවා කිලෝ එකක්. මේ බලන්න 220ෙන් 1යි. කිලෝ එකමාරක්නේ. එහෙනම් 220 එව්වා. සහල් කිලෝ එකක් 200නේ. එහෙනම් ඉස්සරවම හොයාගත්තා හාල් කිලෝ 5ක් 1000යි. ඊළඟට හොයාගන්න තියෙනවා තේකොළ පත්තකින් තියලා හොයමු පරිප්පු එකමාරක. පරිප්පු කිලෝ එකක් 220 නම් 220 දෙකට බෙදලා බෙදන්න ඕනේ. බෙදපුවම එන ප්‍රමාණය කිලෝ භාගික. එහෙනම් 220යි 220 දෙකෙන් බෙදපුවම 110යි. එතකොට 220යි 110යි එකතු කරපුවම ඔන්න එකතු කරනවා බිංදුවයි 2යි 3යි 2යි 3යි කීයද රුපියල්? 330ක් වෙනවා. පරිප්පු කිලෝ එකමාරක මිල රුපියල් 330යි. ඊළඟට තේකොළ ග්‍රෑම් 750යි. තේකොළ ග්‍රෑම් කොච්චරකද? 750ක් දීලා තියෙන්නේ තේකොළ ග්‍රෑම් 250ක් 160යි කියලා. එහෙනම් මොකද කරන්නේ? 160යි කියලා දීලා තියෙනවා නම් ඒ 160 ගුණ කරන්න ඕනේ. 250 3ක් කියන්නේ 750යි. 160 ගුණ කරනවා පුතේ 3ෙන්. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 6 18ෙන් 8 දැම්ම 1ක් ඉතුරුයි. 3 වරක් 1 3යි 1යි 4යි. තේකොළ වලට එනවා රුපියල් 480ක්. ඊට පස්සේ මේ ටික ගෙවන්න මුදල හොයන්න මේ ටික එකතු කරමු. සත ගොඩේ බිඳුවයි මෙතනත් බිඳුවයි 8යි 3යි 11ෙන් 1 දැම්ම 1ක් ඉතුරුයි. 4යි 3යි 7යි 1යි 8යි මෙතන 1යි. කීයද රුපියල්? 1810යි. එහෙනම් මේකේ sorry රුපියල් 1810යි. හරි. එහෙනම් බලමු ඔන්න ආයෙත් බලමු. හාල් කිලෝ 1ක මිල 200යි. එහෙනම් හාල් කිලෝ 5ක් 200 ව 5ක් 1000යි. ඊළඟට පරිප්පු කිලෝ එකක් රුපියල් 220 නම් පරිප්පු කිලෝ එකමාරක. කිලෝ එකක් 220 නම් 220 දෙකෙන් බෙදනවා 110යි 110යි. ඊට පස්සේ මෙතන තියෙන 220යි 110යි එකතු කරපුවම 330යි. ඊළඟට තේකොළ ග්‍රෑම් 750ක තේකොළ ග්‍රෑම් 250ක 160යි. 250 3ක් කියන්නේ 750යි. එහෙනම් 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 6 18ෙන් 8 දැම්ම 1ක් ඉතුරුයි. 3 වරක් 1 3යි 1යි 4යි එකතු කෙරුවා බිඳුවයි. 8යි 3යි 11ෙන් 1 දැම්ම 1ක් ඉතුරුයි. 4යි 3යි 7යි ගෙනා අපේ 1යි 8යි මෙතන 1යි. රුපියල් 1810යි. හරි. තේරුණානේ? කිසිම ප්‍රශ්නයක් නැහැ. රුපියල් 1810යි.
හරි පුතේ. යන් ඊළඟ ගානට තුන්වෙනි ගාන අධ්‍යාපන චාරිකාවක් යාමට සිසුවෙකුගෙන් රුපියල් 1500ක්ද වැඩිහිටියෙකුගෙන් රුපියල් 2000ක්ද බසයකට අය කරනවා සිසුන් 40ක් සහ වැඩිහිටියන් 10ක්. එහෙනම් 1500ව 40ක්. ඉස්සරවම බලමු 1500ව කීයද? 40ක්. 1500ව 10ක් 15000යි. එහෙනම් 15000ව 4ක් තමයි බලන්න ඕනේ. 15000ව 4ක් රුපියල් 60000යි. ඊළඟට වැඩිහිටියන් 10යන්නේ 2000ව 10ක්. 2000ව 5ක් 10000යි. 2000ව 10ක් පුතේ කීයද? 20000යි. එහෙනම් මේ දෙක මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. බිඳුවයි 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 6යි 2යි 8යි බස්ත වලට යන්න ගෙවන්න ඕනේ මුදල් රුපියල් 80000යි. ගෙවන්න ඕනේ මුදල් කීයද? රුපියල් 80000යි. හරි. බලමු පහුගිය විභාග ප්‍රශ්නයක්. ඊට කලින් ඔන්න පහුගිය සතියේ ප්‍රශ්නයට උත්තරේ කියනවා. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවේ එක කණ්ඩායමකට සිටින ක්‍රීඩකයන් ගාන ජාතික ක්‍රීඩාව වොලිබෝල් වල එක කණ්ඩායමකට සිටින ක්‍රීඩකයන් 6 දෙනයි. අපිට දරුවෝ ගොඩක් උත්තරේ වල තිබ්බා නිවැරදිව. ඊළඟට මේ සතියේ ඔයාලගෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නේ අතීත ශ්‍රී ලංකාව බෙදා තිබූ කොටස් 3 කුමක්ද? අතීත ශ්‍රී ලංකාව බෙදා තිබූ කොටස් 3 කුමක්ද කියන ප්‍රශ්නේ තමයි මේ සතිය අහන්නේ. පිළිතුරු අපි ලබන සතියේ බලමු. හරි. නැවතත් ප්‍රශ්නේ මතක් කරන්නම්. අතීත ශ්‍රී ලංකාව බෙදා තිබූ කොටස් 3 කුමක්ද? හරි. එකක මිල රුපියල් 35 බැගින් වන අභ්‍යාස පොත් 6ක් ගත්තා. ඔන්න එකක මිල කීයද? 35 බැගින් වන අභ්‍යාස පොත් 6ක්. 35 ගුණ කරමු 6ෙන්. බලමු 6වරක් 5 30න් බිඳුව දැම්මා 3ක් ඉතුරුයි. 6වරක් 3 18යි 3යි 21යි 210යි. ඊළඟට 210 ගෙවන්න 500ක් දුන්නා. එහෙනම් ඉතුරු මුදල් අහන්නේ දුන්න මුදලින් ගෙවපු දුන්න මුදලින් භාණ්ඩේ වටිනාකම අඩු කරනවා. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් එකක් බෑ. 10ෙන් එකක් 9යි 4ෙන් දෙකක් 2යි. ඉතුරු මුදල් කීයද පුතේ? රුපියල් 290යි. ඉතුරු මුදල් රුපියල් 290යි. ලේසි ප්‍රශ්නයන්නේ. හරියට කල්පනාවෙන් හැදුවොත් නිවැරදිව පිළිතුර දෙන්න පුළුවන්. හරි. රාජා ළඟ ඇති මුදලට වඩා රුපියල් 25ක් වැඩියෙන් ආශා ළඟ ඇතිබුනි. ආශා රුපියල් 15ක් රාජාට දුන්නිට රාජා ළඟ ඇති මුදල ආශා ළඟ ඇති මුදලට වඩා. හරි. වෙන්න බලන්න මොකද්ද කියන්නේ? රාජා ළඟ ඇති මුදල රුපියල් 10ක් යැයි අපි හිතනවා. රාජා ළඟ තියෙන රුපියල් 10ක් කියලා අපි මේ උත්තර ආදේශයක් කරනවා. අපි හිතනවා රාජා ළඟ 10ක් තියෙනවා කියලා. එහෙනම් රාජා ළඟ 10ක් තියෙනවා නම් මොකද කරන්නේ? ආශා ළඟත් බලනවා අපි. එහෙනම් රාජා ළඟ ඇති මුදල් රුපියල් 25ක් වැඩියෙන් ආශා ළඟනේ. එහෙනම් 10යි 25යි එකතු කරන්න. 10යි 25යි එකතු කරද්දී ආශා ළඟ එනවා 35ක්. අහගන්න. ඊට පස්සේ 35ෙන් ආශා රුපියල් 15ක් රාජාට දුන්නා. 35ෙන් 15ක් අඩු කරන්න පුතේ. කීයක් එනවද? 5ෙන් 5ක් 0.3 3ෙන් 1ක් 2යි රුපියල් 20යි. ඊළඟට මේ පැත්තේ තියෙනවා අර අයින් කරපු 15 රාජාට දෙනවා. 10යි 15යි එකතු කරන්න රුපියල් 25යි. ආශායි රාජායි දෙපැත්තේ තිබ්බා. එහෙනම් අහන්නේ රාජා ළඟ ඇති මුදල ආශා ළඟ ඇති මුදලට වඩා මොකද්ද වෙන්නේ? රුපියල් රාජාට දුන්නිට රාජා ළඟ ඇති මුදල ආශා ළඟ ඇති මුදලට වඩා. ආශාට 20යි රාජාට 25යි රුපියල් 5ක් වැඩි. අමාරුද? නැහැ. හරි. එහෙනම් ඔන්න මුදල් පාඩමේ කොටස ඔයාලත් එක්ක සාකච්ඡා කරලා ඉවරනා. එහෙනම් දුවේ පුතේ තවත් අලුත් පාඩමකින් අපි ලබන සතියේ හම්බෙමු. සියලු දෙනාටම ආයුබෝවන් දුවේ පුතේ. තෙරුවන් සරණයි.